දැන් කියනවා අපේ මල්කම් රංජිත් අගරදු ගුරුතුමා කාදිනල්තුමා ඇතුළු මේ 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 පූජක උතුමන්ලා එතුමන්ලාට මම අගෞරව කරනව නෙමෙයි මාධ්‍යට ඇවිල්ලා කියනවා කෝ මේ මහ මුල කරු කෝ මේ අත්තර උඩ ගන්න නැති ඇයි ඇයි මේ කියලා අහනවා මාස පහකුත් ගිහිල්ලානේ කියලා කියනවා මම මේ වෙලාවෙ ඉතාම ගෞරවයෙන් අපේ අගරදු ගුරුතුමාට එහෙම නැත්නම් මල්කම් රංජිත් කාදිනල්තුමාට මම මතක් කරනවා මේ රටේ ආගමික ස්ථානවල විදියට මුලින්ම ගැහුවේ පල්ලිවලට නෙමෙයි LTT සංවිධානයේ 1985 තමයි අනුරාධපුර ශ්‍රීමා බෝධින් වහන්සේ ඉදිරිපිට සිල් ගත්ත සදහවතුන් 100 ගහනකට වෙඩි තියලා මැරුවේ 1998 තමයි දළදා මාලිගාවට LTT එක පරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරේ එතනත් මං හිතන්නේ විශාල ගණනක් මිය ගියා ඒ විතරක් නෙමෙයි අරන්තලාවේ භික්ෂු ඝාතනය අම්බාර දිස්ත්‍රික්කේ ස්වාමින් වහන්සේලා විශාල ප්‍රමාණයක් කපලා කොටලා ඝාතනය කරා ඊළඟට දිඹුලාගල හාමුදුරුවෝ කිතලගම සිරි සීලාලංකාර හාමුදුරුවෝ වෙඩි තියලා මරලා දැම්මා ඒ කිසිම අවස්ථාවක අපේ බෞද්ධ ජනතාව ඉල්ලුවේ නැහැ ජනාධිපති කොමිසම් ඒ කිසිම අවස්ථාවක අපේ මල්ලොත් වාස්ගිරි සියම් අමරපුර රාමඤ්ඤ කිසිම හාමුදුරුවෝ නමක් කිව්වේ නැහැ අපේ ජනාධිපති කොමිසමක් ඕනේ අපිට මේ කවුද මේක කරේ ඒගොල්ලන් අල්ලන්න ඕනේ එහෙම නැත්තම් අපි බලාගමු කිව්වද තර්ජනය කරලා මාධ්‍යයට ඇවිල්ලා ඈ සතියෙන් සතිය මාසෙන් මාසෙට ඇවිල්ලා මාධ්‍යයට ඇවිල්ලා තර්ජනය කරේ නැහැ අය මතක තියාගන්න අවුරුදු 13කින් පස්සේ තමයි මේ අපරාධ වෙලා අවුරුදු 13කින් පස්සේ තමයි අඩු ගානේ නඩු පවරලා නඩු අහලා දඩුවම් කරේ යම් යම් අයට අවුරුදු 13කට පස්සේ දැන් කොමිෂන් සභාව වාර්තාවනේ ගුත් වෙලා මාස පහකින් කියනවා කෝ තාම් කෝ අල්ලන්නේ කෝ නඩු හැබැයි අපි දන්නවා මේ වෙනකොට අසත් සාලි අර මාවනැල්ලේ බුදු පිළිම වලට හානි කරපු කට්ටියව රඳවගෙන ඒගොල්ලන්ව පොලිසියට බාර දෙන්නම් කියලා කියපු එහෙම නොකරපු අසත් සාලි සම්බන්ධව අසත් සාලිලාද ඉන්නසියයි ඒගොල්ලෝ සම්බන්ධව ඒකට සම්බන්ධ 14 දෙනෙකුට අධිචෝදනා නගලා ඉවරයි කෑගල්ලේ එතකොට හිජාස් ප්‍රින්සිපල්ලායි විදුහල්පතිරයි විරුද්ධව පුත්තලමේ අධිචෝදනා නගලා ඉවරයි ඊළඟට මේ වෙනකොට නීතිපතිතුමා නිකුත් කළ තිබෙන නිවේදනයක් කිටුම ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට විරුද්ධව ඒ අදාළ මිනිමරුම් වලක්වා ගැනීමට කටයුතු නොකිරීම මිනිමරුමක් සේ සලකලා එයාට මිනිමරුම් චෝදනා යටතේ නඩු පවරන්න ඔක්කොම කටයුතු කළ ඉවරයි කොළඹ මේ හැම එකක්ම මතක තියාගන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුලු ට්‍රයල් ඇඩ්පා මොකද මේ ට්‍රයල් ඇඩ්පා කියන්නේ අපිට මතක ඇති රටේ වෙච්ච සුවිශේෂ ජනතාව කම්පණයට පත් වෙච්ච අපරාධ ඩීටා ජෝන්ස් ඝාතන නඩු ඒ වගේ හෝකන්දර සයිමිනිස් ඝාතන නඩු ඒ ට්‍රයල් ඇඩ්පා ත්‍රිපුද්ගල විනිසුරු මඩුලු ඒ නඩුව දිනපත අහනවා ඒවා මේ අවුරුද්දෙන් අවුරුද්ද කල් දාන්නේ නැහැ දිනපත නඩුව අහන්නේ පරිම සතියේ දවස් දෙක කැඳවනවා ළඟ ළඟ කැඳවනවා මාස 3-4 යනකොට නඩුව අහලා ඉවරයි හැබැයි මේ කොරෝනා උපද්‍රවය නිසා මේ නඩුව අහන්න බැරි වුණා මොනව කරන්නද බලෙන් එහෙම නඩුව අහන්න පුළුවන්ද සාක්ෂි කැඳවන්න බැරි වුණා ඒ නිසා යම් කිසි ප්‍රමාදයක් වුණා දැන් ආපහු නඩුව අහනවා දැන් පටන් අරන් තියෙන්නේ ඉතින් ඒ කටයුතු ටික යනවා හරි එතකොට දැන් මේ කොමිෂන් සභාවේ මොනව හරි අඩුපාඩු තිබෙනවා නම් ඒකට මේ රජයේ වග කියන්න ඕනද? දැන් මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඇඟිලි දික් කළ කියන්න පුළුවන්ද මේ මේ කොමිෂන් සභාව හරියට තීන්දුව අරන්නේ නැහැ. කොමිෂන් සභාවේ අඩුපාඩු තියෙනවා. අරයි අරයට කිව්වේ නැත්තේ. ඇයි මෙයාට කිව්වේ නැත්තේ? ඈ? ඇයි එයාට චෝදනා නැත්තේ? ඇයි මේ ගැන සැලකිලිමත් වුණේ නැත්තේ? ඉතින් මං අහනවා මං කියනවා මේ අපේ කාදිනතුමනි ඔබ වහන්සේව නොමගයවන කට්ටියක් ඉන්න බව මට පේනවා. ඇයි? මේ කොමිෂන් සභාව පත් කරේ යහපාල රජේ කාලේ. ඉතින් දෙයියනේ ඒකට වග කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. ඒවකට ජනාධිපතිතුමා පත් කරේ. ඊළඟට කොමිෂන් සභාව යනකොට රජේ පෙල්ලුණා. දැන් ඔබතුමා කියන විදිහට මේ කොමිෂන් සභාවේ ප්‍රධානින්ට කෝල් කරලා කියන්න ඕනේ දෙයි. ඕක නවත්තලා අරයවත්තර උංගන්න. මෙයාව ගන්න. අරක සැලකිලිමත් වෙන්න. ස්වාධීන කොමිෂන් සභාවකට එහෙම කතා කරන්න පුළුවන්ද? දැන් මොකද්ද කොල්ල දින වැරද්ද? ජනාධිපතිතුමා ඒ වාර්තාව නිකුත් වුණා මතක තියාගන්න ඒ වාර්තාවේ තියෙනවා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට විරුද්ධව කටයුතු කරන්න කියලා ඒ වාර්තාව නිකුත් වුණා එතුමා මේ ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් ඉතින් එහෙමනම් එතුමා මොකටද මේ කොමිෂන් සභාවට නියෝග දෙන්න පුළුවන් නම් මුලින්ම කරන්නේ Tamanට ඕන කට්ටිය ඉවත් කරනවා අයිය නම මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ නම ඒක තියන්න සැලැස්සුවේ අයින් කරගන්න තිබ්බනේ ඒයි ඕක දාන්න එපා ඔය නම කියලා කොමිෂමට කතා කළා එහෙම කරේ නැහැ එතුමා ඒක ස්වාධීනව ඒ කොමිෂන් සභාව පැවැත්තුවා. ඒකට කවුද සහය දුන්නේ?
CID එක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකට සහය දුන්නේ. ඒකේ විමර්ශන කටයුතු කරේ. ඒ විතරක් නෙවෙයි. ඒකේ කවුද අධි නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයෝ තමයි. රජයේ නීතිඥයෝ තමයි මේ සාක්ෂි මෙහෙව්වේ. ඒව විවෘත TV කැමරා ඉස්සරහ කරේ හොර රහස කරපුවා නෙවෙයි අහුමුළු වල නෙවෙයි සාක්ෂි වලින්. ඉතින් ඒ නිසා මම කියනවා මේ වෙලාවේ කවුරු හරි නොම ගැවල තිනවා කාදිනතුමාව උන්වහන්සේ ඒක නිසා තමයි මේ එක එක්කෙනා එක්ක වාඩි වෙලා හැමතිස්සෙම මේ මාධ්‍ය සාකච්ඡා තියලා මේ කරදර කරන්නේ. අද රට සුරක්ෂිතයි. අද ඉස්ලාම් භක්තිකින්ව පොළඹවන්නේ නැහැ මිනිස්සු ඝාතන වලට. එහෙම ව්‍යාපාරයක් කරන්න බෑ. පිට රටෙන් ඉඳලා එන්න දෙන්නේ නැහැ එහෙම. මේ 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 අන්තවාදී දේවල් උගනන අයට ඉන්න ඉඩ දෙන්නේ නැහැ. සීලුම දේවල් වල බහලා. ජාතික ආරක්ෂාව සුරක්ෂිත කළා. ඒ දවස්වල තමයි මේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කළා නැත්නම් මේ 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 පසුබිම හදලා තියෙනවා. ඒක කරේ ගෝඨාභය රාජපක්ෂ මෙතුමාගේ නායකත්වයෙන්. අපේ බුද්ධිංශ, අපේ හමුදාව, අපේ පොලිසිය. ඒ නිසා මම කියනවා කාදිනල්තුමනි කොමිෂන් සභාවේ අඩුපාඩු තියෙනවා නම් කොමිෂන් සභාවට බයින්න. කොමිෂන් සභාවේ සභාපතිතුමා ඇතුළු සමාජිකයන්ට බයින්න. ඔබතුමන්ලා හරියට කොමිෂමේ වැඩ කරලා නැහැ. CID එකට බයින්න. ඒකට සහයෝගය දීපු නීතිපති දෙපාර්තමේන්තුව කට්ටියට බයින්න. මේ අඳුමක් කරන දෙයකට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඒකට මොනවද කරන්නේ? කොමිෂන් සභාවේ වැඩිවලට අඩුපාඩු තියෙනවනේ. Breaking.lk